ඒකයි බය නැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. සෑමදා අලුත් වන නොකියා. මේ අවස්ථාවේදී මා සිටින්නේ සිංගප්පූරුවේ ශල්‍ය කර්මයක් කළා මගේ අත සම්බන්ධව. මේ අතිවිශේෂ රහස එලිකිරීමට පෙර ඇවන්ගාඩ් ආරක්ෂක ආයතනයේ මේ ව්‍යාපාරයේ කඩාකප්පල් කරේ දේශපාලන බලපෑම මත බව අල්ලසා දූෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂවරයා වන දිනරුක්ති ජයස් මහත්මිය තමන් හර්ධ සාක්ෂි අනුව එම අපරාධය ගැන දුක්ඛන බව කරන පාපොච්චාරණේ මේ දුරකථන සංවාදයෙන් දැන් ඔබට ඇසිය හැකියි කියලා මම පවසා සිටිනවා. මේකේ 4000 කගේද රස්තාවල් නැතිලා අද ඉන්නසම යන්න ඉන්න නැති ගෙවල් ටික නැති වෙලා ළමයි ඉගෙන ඉස්කෝලේ යන්න නැතරම නැති වුණා මිනි මැඩම් මේ සුග්ගි. Because I never expected the business to stop because it's one of the best businesses in the country. If I ever had the slightest knowledge මට නිකමට හරි තිබුණා නම් හිතුණා නම් මේ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා ජීවිතේට ඕක නඩුව දාන්නේ නැහැ. මොකද මේ කර්මකාර දේශපාලනේ හන්දා ඔය කරපු මම ඔයාගේ ඔෆිස් එකේ තියෙන 7500කට වැඩිය ලියුම් කියවලා තියෙන ගේ කෙනෙක්. මම පර්සනලි හැම ලියුමක්ම කියවලා තියෙනවා. ඒක හන්දා මම දන්නවා every good I know how you work with the officers are in the shape how you looked after the families. මම ඔක්කොම මම මේ වෙන මිනිස්සු ටික හිතරා විතර එහෙමනේ මම ඇත්තටම නිශංකා මම හරිම දුක් වුණා මම පුදුම විදිහට දුක් වුණා. මේකෙදි කියනවා මිතුමිය මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයන් දැනගෙන හිටියනම් නඩු දාන්නේ නැහැ. ඒතකොට මේ නඩුව දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මය මුල් කරගෙන ඔහු ගුරු නඩුවල පටලන. එයාමට කියා සිටිනවා I can break the law and make the law. එතකොට මේ ජනතා බුදුරින් පරිගන්න රාජ්‍ය නිලධාරීන් කිව්වෝ Tamanට නීතිය හදන්නත් පුළුවන් කඩන්නත් පුළුවන් කියලා. ඒකෙන් ඔප්පු වෙනවා මේ නීතිය කඩලා අපිට බුරු නඩුවක් දැම්මේ මේ නඩුව ඇව්වොත් මේ නඩුව කවදාකවත් නැවත දාන්න බැහැ. මම මේ කවුද ගෝඨාභය රාජපක්ෂට විරුද්ධවත් නඩු දාන්නේ මම ඇත්තටම ඒ කරපු මුළු මේ වැඩ කරම රිග්‍රෙට් වෙනවා. I know how to break the law and make the law both. මේ අවස්ථාව මම ප්‍රකාශ කර තිනවා මේ දිල්රුක්ෂි දැස් මහත්මියට දේශපාලනයේ අතකොළුවක් වෙන්න සිදු වුණ සහ බලපෑම් වලට යටත් වෙන සිදු වුණ මහත්මියට අගෞරව කරන්න එපා, නෙලා දකින්න එපා, ඇයට බැනවා දින්න එපා. මම බුද්ධාගම එක්ක වෛරයෙන් වෛරයෙන් නැසන්සිදී මට කරපු දේ මට වෙච්ච දේ ආයි කිසි කෙනෙකුට වෙන්න බෑ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගද තබා ගන්න මේකෙන් මට වෙච්ච මානසික අසහනය මගේ දරුවට ඉස්කෝලේ යන්න බැරි වුණා. අඬලා කිව්වා ළමයට සමච්චල් කරන්න එපා කියලා. ළමයි ඉස්කෝලේ යන්න බෑ කිව්වා. තමන්ට උනා නම් තේරෙයි. කෙසේ වෙතත් මෙම දුරකථන සංවාදය පිළිබඳව අල්ලසා දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සහ වර්තමාන සොලිසිටර් ජෙනරාල්වරිය ලෙස කටයුතු කරන දිල්රුක්ෂි ඩැස් මහත්මියගෙන් අප විමසීමට උත්සාහ කළද ඇය සම්බන්ධ කර ගැනීමට හැකිවුණේ නැහැ. මේ අතර දිල්රුක්ෂි ඩැස් මහත්මියට එරෙහිව රාවණාබලයේ සංවිධානය සහ සිංහලයේ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අපි කියන්නේ දැන් කනගාටුවට පත් වුණාම හරිද? එතකොට මේ ඇවන්ගාඩ් ආයතනයේ වසා තැබීම තුලින් කී දහහකට රැකියා අහිමි වුණාද? දේශපාලන පරිගැනීම් සිද්ධ කරන්න හොඳම කාන්තාව හැටියට ඒ වෙලාවේ අගමැතිවරයාට හිටපු හොඳම හිතවතිය තමයි දිල්රුක්ෂි ඩයස්. අල්ලස් කොමිසමෙන් ගියාට පස්සේ තුමි හිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියක් හැටියට. එතකොට අපිට සැකයක් පවතිනවා නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලත් එතුමිය අර දේශපාලන පරිගැනීම් ඉහලින් ආපු ඕඩර් රෝල්ට වැඩ කළාද කියලා සැකයක් අපිට දෙනවා. එතකොට අපි කියනවා මේක පිටිපස්සේ හිටියේ මංගල සමරවීරද, චම්පික රණවකද, නැත්නම් රාජිත සේනාරද්දද, කවුද කියන කාරණාව වහාම රටට හෙලි කරන්නට ඕන. මේගොල්ලෝ මේ විදිහට තමයි මේ නඩු කරන්නේ. නිශ්ශංක සේනාධිපති වගේ යමක්මක් කරන්න පුළුවන් මිනිස්සුත් එක්ක මේ අය රැට කතා කරලා තිනවා. ඒ තුට්ටුපඳුරු ගත්තේවත් අපිට තව තවත් සාක්ෂි අපිට ලැබෙනවා. ඒවත් අපි අනාගතේ හෙලි කරන්නම්. මේ අතර පසුගිය රජයේ සමේ කාලු වරාය ආසන්න මුහුදු තීරේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමගමට පවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබා දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළේ යයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබුණු නඩුව අද කැඳ වූ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින අධිකරණයේ පෙනී සිටියා. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති ආකාරය නීති විරෝධී යැයි අභියාචනාධිකරණයේ තීන්දු කර ඇති බව දැනුම් දුන්නා. වැඩිදුරටත් ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේ ඒ හේතුවෙන් විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නඩුවෙන් නිදහස් කරන ලෙස එම අභියාචනාධිකරණ නියෝගයෙන් සඳහන් කර ඇති බවයි.
මෙහිදී අධිකරණය සඳහන් කළේ එම අභියාචන අධිකරණ නියෝගය තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවයි. ඒ අනුව නඩුව නැවත ලබන 23 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින අභියාචන අධිකරණයෙන් අදාළ නියෝගයේ පිටපතක් කැඳවීමට පියවර ගන්නා ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළා. Maxis, number one tie in Sri Lanka.